Gunasena ITN Q&A පන්තියට සංගීතය. ආයුබෝවන්. අද දවසත් අපි වෙන් කරන්නේ සංගීතයේ විෂය වෙනුවෙන්. සංගීතයේදී අපිට විවිධ ගායනා ශෛලීන් අධ්‍යයනය කරන්න සිදු වෙනවා. මේ අතරින් ඉතා වැදගත් සහ රසවත් ගායන විශේෂයක් තමයි කපිරිඤ්ඤා සංගීතය කියලා කියන්නේ. පෘතුගීසින්ගේ ආගමනයත් එක්ක අපිට ඉතුරුණු මේ කපිරිඤ්ඤා සංගීතය පිළිබඳව සහ කණ්ඩායම් සංගීතය පිළිබඳව අද දවසේදී අපි ඉතාම රසවත්ව සාකච්ඡා කරන්න සූදානම්. අදත් අපිත් එක්ක එකතු වෙනවා වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කතිකාචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා. ආයුබෝවන් සර්. ආයුබෝවන් සදා. ආයුබෝවන් දරුවනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ විෂය නිර්දේශයේ තියෙන කපිරිඤ්ඤා සංගීතය පිළිබඳව. කපිරිඤ්ඤා සංගීතය ඔබේ විෂය නිර්දේශය ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම කණ්ඩායම් සංගීතය ඔබේ විෂය නිර්දේශය ඇතුළත් වෙලා තියෙනවා. කපිරිඤ්ඤා සංගීතය අපේ රටට පැමිණෙන්නේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග ඔවුන් සමග පැමිණුණු කාපිරි ජනතාව ඔවුන්ගේ වහල් මෙහෙයට ආවතේව කටයුතු කරන් යුද මෙහෙයට පැමිණුණු කාපිරි ජනතාව අතින් නිර්මාණය වූ විශේෂයක් වශයෙන් තමයි සලකන්නේ කපිරිඤ්ඤා සංගීතය. අපි බලමු කපිරිඤ්ඤා සංගීතයේ සුවිශේෂී කරුණු කාරණා කීපයක්. මේ සංගීත ශෛලිය සරල සංගීත ශෛලියක් සැබවින්ම මේකට මුල් වෙලා තියෙනවා ස්පාඤ්ඤ භාෂාව. ස්පාඤ්ඤ භාෂාව මුල් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි කපිරිඤ්ඤා කියන ශෛලිය එන්නේ බයිලා නැටුමක් එක්ක. බයිලා කියන්නේ නැටුමක්. කපිරිඤ්ඤා කියන්නේ ගායනයක්. මෙහෙම තමයි ලංකාවට එන්නේ. බයිලා නැටුමක් කපිරිඤ්ඤා ගායනයක්. විදියට ලංකාවට ආවට ලංකාවේදී බයිලා ගායනයක් කපිරිඤ්ඤා නැටුමක් බවට පත් වෙනවා. මම අර මුලින් කීව පෘතුගීසීන් සමග පැමිණි ලස්කිරිඤ්ඤා හමුදාව කියලා කියනවා. ඔවුන් අතින් තමයි මේ නිර්මාණය වෙනවයි කියලා සඳහන් වෙන්නේ. මොකද පෘතුගීසීන් ආපහු ලංකාව අතහැරලා යනකොට උන්ට යන්න සිද්ධ වුණා. මේ වහල් මෙහෙට ගෙන ආ පිරිස ලංකාවේ ඉතුරු වෙන්න පටන් ගත්තා. ඉතුරු වුණා. ඔවුන්ගේ ජීවන වෘත්තිය උනේ බොහෝ විට එදිනෙදා කටයුතු කරගෙන කම්මල් වැඩ, ඒ වගේම කුඩ කර්මාන්තයේ සපත්තු හදන මේ වගේ විවිධ වෘත්තීන් වල යෙදিলা හවස අවසානයේ තමන්ගේ වෘත්තියත් එක්ක ඒ තිබුණු වෙහෙස මහන්සිය නිවා ගන්න කණ්ඩායමම එකතු වෙලා හවසට තමන් එකතු වෙලා ගෑහැන්නු පිරීමි මේ සියලු දෙනාම එකතු වෙලා බොහොම සතුටින් ගත කරපු අවස්ථාවක් තිබුණා. මෙන්න මේ අවස්ථාවේ ඔවුන් කට්ටියම එකතු වෙලා කණ්ඩායමම එකතු වෙලා තමන් ළඟ වටේ තිබුණු ආධාරක නැත්තම් උපකරණ ටිකක් අරගෙන සංගීත භාණ්ඩ වශයෙන් භාවිත කරලා ගායනයක් ඉදිරිපත් කරා. අන්න ඒක කපිරිඤ්ඤා කියලා හැඳින්වෙනවා. ඒක තමයි වඩාත්ම වැදගත් වෙන කාරණා. දැනට ලංකාවේ මම හිතන්නේ මේ පරම්පරාවෙන් පැවතගෙන එන පිරිසක් සිටින පුත්තලම් ප්‍රදේශයේ විශේෂයෙන් මේ ගීත ප්‍රචලිත වුණේ මුහුදුබඩ ප්‍රදේශවල මඩකලපුව පුත්තලම හලාවත වාගේ ප්‍රදේශවල. දැනට ඉතුරු වෙලා තිබෙනවා පුත්තලම ප්‍රදේශයේ මේ කාපිරි ජනතාව ඔවුන්ගේ ඒ ගායනා ශෛලිය තාමත් ආරක්ෂා කරගනිමින් යනවා. විශේෂ වෙනවා මෙන්න මේ ගායනා ශෛලියේ තියෙන සංගීතමය ලක්ෂණ. සංගීතමය ලක්ෂණ කොයි වගේද කියන එක. ඒ කාරණේ තමයි ඔබෙන් විමසන්න. කපිරිඤ්ඤා සංගීතයේ තියෙන සුවිශේෂී ලක්ෂණ. සංගීතය හදාරන්නක වශයෙන්. ඔබෙන් ප්‍රශ්න නිර්මාණය වෙන්නේ ඒ ආශ්‍රිතව. කපිරිඤ්ඤා ව්‍යාප්තිය නැත්නම් ප්‍රචලිත වීමටත් වඩා කපිරිඤ්ඤා සංගීතයේ තියෙන සුවිශේෂී ලක්ෂණ මොනවද කියන කාරණේ ඔබෙන් විමසන්න පුළුවන්. ඒ නිසා එම කරුණු කාරණා මතක තබා ගන්න පහසු වේවි. මම හිතන්නේ කපිරිඤ්ඤා ගීතයක් අපි නරඹලා ඒ තුල තියෙන සංගීතමය ලක්ෂණ විමසා බලමු. Gunasena ITN Q&A Panthia Sangeetaya Virameta Pera Oba Narambuwe Kapirinya Geetaya Oba Dakinnati Kapirinya Geetayaka Tiyana Suviseshima Lakshana Tika Mataka Thaba Ganna Pahasuwe Oba Matak Karaganna Sihipath Karaganna Kapirinya Geetaya Gayana Karanaකොට koi wage ridmayak da thibuna kiyala koi wage naada malawak da thibuna kiyala obata pahasuwen mataka thaya ganna pahasuwe sangeethamaya lakshana naada malawa saralai පළවෙනි කාරණය නාදමාලාව සරලයි. සරල නාදමාලාවකින් යුක්තයි කපිරිඤ්ඤා සංගීතය. ඒ වගේම දැන් පිරිසක් ගායනා කළේ කණ්ඩායම. මේකේ සුවිශේෂී ලක්ෂණය තවත් ලක්ෂණයක් කණ්ඩායමක් විසින් තමයි ගායනා කරන්නේ. අනිත් කාරණේ එලිමහනේ ගායනා කරේ. එලිමහනේ තමයි ගායනා කරන්නේ. ඔන්න තවත් ලක්ෂණයක්. කණ්ඩායමක් එකතු වෙලා එලිමහනේ ගායනා කරේ. අනිත් එක ඔබ දකින්න ඇති දැන් මේ ගීතය ගායනා කරන අතරතුර අපේ දරුවෝ කීප දෙනෙක් ඔව් රිද්මය කියන එක මුල් කරගෙන තමා නිර්මාණය වෙලා දැන් රිද්මය මුල් කරගෙන පොඩි චලන කීපයක් ඉදිරිපත් කරා. ඒකත් කපිරිඤ්ඤාවල තියෙන විශේෂ ලක්ෂණයක්. මොකද අර මම මුලින් කියවනේ දැන් බයිලා නැටුමත් එක්ක ආවයි කියලා මේ දෙක සම්බන්ධයි කියලා. අන්න දැන් මේ අංග චලනයන් ඉදිරිපත් කරා. මේ ශෛලියේ තියෙන විශේෂ ලක්ෂණයක්. එතකොට ඒ තමන්ගේ සතුට ප්‍රකාශ කරන අවස්ථාවන්නේ දැන් කට්ටියම එකතු වෙලානේ හවසට ගායනා කරනවායි කියන්නේ. එතකොට අන්න සතුට තමයි මේ බෙදාගන්නේ. එතකොට අංග චලනය තියෙන. දැන් අංග චලනය කරන්න ගැළපෙන රිද්මයක් මේක තුල තියෙනවා. තවත් සංගීතමය ලක්ෂණයක්. මොකද්ද රිද්මය? ඔබ දන්නවා. බටහිර සංගීතයේ ඔබ ඉගෙනගෙන තියෙන 6/8 කියන එක. විශේෂයෙන් වැඩි දෙනෙක් කැමති දැන් 6/8 ගීත අහන්නනේ. ඒ මොකද ඇඟට දැයෙන රිද්මය කියලා. ටිකක් නැට වෙන රිද්මය කියලා. නටන්න පුළුවන් රිද්මය කියලා. ඔව්. දැන් මෙතන නටන්න පුළුවන් රිද්මයක් තමයි තියෙන්නේ 6/8 කියන එක. නැත්තම් අපේ හින්දුස්ථානි සංගීත ක්‍රමයට නම් කෙම්ටෝ තාලයට තමයි මේ ගීත නිර්මාණය වෙලා තින්නේ. ඒක විශේෂ ලක්ෂණයක් සංගීතමය ලක්ෂණයක්. විවේකයේ ගත කරන්නේ දැන් මේක භාවිත කළේ. දැන් මේකට භාවිත කරන සංගීත භාණ්ඩ මොනවද? කොයි වාගේ සංගීත භාණ්ඩද පාවිච්චි කරන්නේ කියන එකත් වැදගත් වෙනවා. ඔවුන් ළඟ ලොකු සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. ඒ වකට ඔවුන් හැබැයි පාවිච්චි කරා මොකද්ද? රබන්, ටැම්බරින් වාගේ භාණ්ඩ. ඊළඟට විශේෂයෙන් රවි කිඤ්ඤේ කියලා කියනවා. ඔබට තියෙන ඇති සමහර විට වයලීනයක් එහෙම අරගෙන යනකොට කොහෙද යන්නේ රවි කිඤ්ඤේකුත් අරගෙන කියලා කට්ටිය. රවි කිඤ්ඤේ කියන්නේ වයලීනේට. ඔව් වයලීනයක්. ඒ වගේම ඔබ දකින්න ඇති මේ දරුවෝ පාවිච්චි කරා පොල් කටු. ඊළඟට ලී කෝටු. ඊළඟට ඔබ දකින්න ඇති හැන්දි. ඔව් තමන්ගේ නිවසේ තියෙන උපකරණ. මෙන්න මේ දේවල් තමයි පාවිච්චි කරේ සංගීත භාණ්ඩ වශයෙන්. කට්ටියම එකතු වෙලා තමන් ළඟ තියෙන තමන්ට තියෙන පහසුකම් අනුව අන්නේ උපකරණ භාවිත කරමින් සංගීතය සපයා ගත්තා. ඒ වගේම මැන්ඩලිනේ වියෝලාව සමහර වෙලාවට පාවිච්චි කරලා තියෙනවා සමහර තිබුණු පහසුකම් එක්ක විශේෂයෙන් රවිකින්ය හා අර ඉස්සෙල්ලා කීව සංගීත භාණ්ඩ තමයි භාවිත කරලා තියෙන්නේ. එතකොට රිද්මය ප්‍රධාන කොටගෙන චලනයේ යෙදීමින් සාමූහිකව ගායනය කිරීම තමයි මේකේ විශේෂත්වය. දැන් සමහර අවස්ථාවලදී ප්‍රධානියෙක් ඉන්නවා ප්‍රධානිය ගායනා කරනකොට අනිත් අය අත්වැල් ගායනයත් එක්ක ඒත් එක්ක යන අවස්ථාවක් තියෙනවා. නැත්තම් සාමූහිකව කට්ටියම එකතු වෙලා තමයි ගායනා කරන්නේ. අන්න ඔය කියන කාරණා සංගීතමය ලක්ෂණ වශයෙන් ඔබ සිහිපත් කළ ගත යුතුයි. මොකද වඩාත් වැදගත් වෙනවා සංගීතමය ලක්ෂණ කපිලින්ඥා සංගීතයේ තුල තිබුණු. ඒ වගේම ව්‍යාප්තිය ගැනත් මම මුලින් කීවා. වෙරළ බඩ ප්‍රදේශවල තමයි ව්‍යාප්ත වෙලා ගියේ. එතකොට ඒ ප්‍රදේශවල තමයි මේක ශ්‍රණයෙන් ව්‍යාප්ත වෙලා ගියේ. දැනටත් මම කියවේ පුත්තලම ප්‍රදේශයේ තාමත් ඒ පරම්පරාවයි ඉන්නවයි කියලා. හොඳයි. කපිලින්ඥා සංගීතයේ තවත් විශේෂත්වය තමයි දැන් මේ කපිලින්ඥා සංගීතයේ අපේ රටේ මෙහෙම ව්‍යාප්ත වෙලා යනකොට මේ ආభాෂයෙන් මේ කපිලින්ඥා සංගීත අහලා ශ්‍රවණය කරලා අපේ අය සංගීත නිර්මාණය කරන්න ගත්තා. ඒ ආభాෂ කරගෙන යම් යම් ගීත නිර්මාණය කරන්න ගත්තා. ඔබ දන්නවා ඔබ අහන විඳින බොහොමයක් ගීත තියෙනවා ටිකක් වේග රිද්ම මේ ගීත බොහොමයක් කපිලින්ඥා සංගීත ආභාෂයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ. උදාහරණ විදියට ගත්තාම මිවදයකි ජීවිතේ මි පැණි පිරීලා තිබේ. ඔන්න තව එක. රස ආහාර කවලා රන් කූඩුවේ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි. ලස්සනට පිපුණු වනමල් ගල් පීරුණු දියරැල් මං ආස කරන මැණික් කැටේ නිල්. අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින් ඔන්න ඔය වගේ ගීත රසක් නිර්මාණය වෙන්න මෙන්න මේ කපිලින්ඥා සංගීතය පදනම් වෙලා තියෙනවා. කපිලින්ඥා සංගීතය ආභාෂ කරගෙන තියෙනවා. කපිලින්ඥා සංගීතයත් එක්ක තමයි මේ ගීත නිර්මාණය වෙන්නේ. එතකොට විශේෂයෙන් වැදගත් වෙනවා කපිලින්ඥා ගීත මේ ගැහැණු පිරිමි සියලු දෙනාම එකට එකතු වෙලා තමයි මේ ගීත ගායනා කරේ. ඒ වයස් ભેදයක් නැහැ. සියලු දෙනාම එකට එකතු වෙලා අපූර්වට ගායනා කරලා තියෙනවා තමන්ගේ ආස්වාදය සඳහා. මෙන්න මේ කීව කාරණා ටික හොඳට අවධාරණය කරගත්තාම ඔබට මම හිතන්නේ කපිලින්ඥා සංගීතය පිළිබඳ කපිලින්ඥා ගීත පිළිබඳ නිර්මාණය වන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න පුළුවන්. බොහෝ විට ප්‍රශ්නය නිර්මාණය වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙන්නේ කපිලින්ඥා ගායනා ශෛලිය තුල තියෙන සංගීතමය ලක්ෂණ ඒ කාරණා පිළිබඳ තම වැඩිදුර අවධානය යොමු කළ යුත්තේ. බහුවර්ණ ප්‍රශ්නවලදී විශේෂයෙන් යොමු වෙනවා කපිලින්ඥා සංගීතයේ භාවිත කළ සංගීත භාණ්ඩ එහෙම නැත්නම් ඒ තුල සුවිශේෂී වූ රිද්මය ඒ තුල තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියන එක ඉරක් අඳින්න ඔබකින් ප්‍රශ්නයක් දෙයක් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා නැවත වතාවක් සිහිපත් කරන්න කපිලින්ඥා සංගීතය පිළිබඳ හොඳ අවධානයක් යොමු කළොත් එහෙම ඔබට මම හිතන්නේ වඩාත් නිවැරදිව පැහැදිලිව කපිලින්ඥා ආශ්‍රිතව ගොඩනගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න පුළුවන් වේ. එමනම් අපි කෙටි විරාමයක් ලබා ගමු. ගුණසේන ITN Q&A පන්තිය සංගීතය. විරාමයට පෙර අපි සාකච්ඡා කළේ කපිලින්ඥා සංගීතය පිළිබඳ. ඔබේ විෂය නිර්දේශයේ තියෙන තවත් එක සංගීතංගයක් තමයි කණ්ඩායම් සංගීතය. කණ්ඩායම් සංගීතය පිළිබඳ කරුණු කාරණා හැදෑරීම වඩාත් වැදගත් වෙනවා. කණ්ඩායම් සංගීතය දැන් මෙතන වචනයෙන් අපට අර්ථයක් වෙනවා. කණ්ඩායමක් කියන්නේ සමූහයක්. සමූහයක් කියලා කීප දෙනෙකු එකතු වෙලා කරන්නා වූ සජීවී ඉදිරිපත් කිරීම තමයි කණ්ඩායම් සංගීතය කියලා කියන්නේ. මෙහි තියෙන සුවිශේෂීම ලක්ෂණ ඔබ ග්‍රහණය කරගත යුතු වෙනවා කණ්ඩායම් සංගීතයේ. කණ්ඩායමක් එකතු වෙලා කීප දෙනෙකු එකතු වෙලා තමයි මේ කාර්ය කරන්නේ. කණ්ඩායම් ගීතවලට විශේෂයෙන් කියනවා කැලිප්සෝ කියලාත් කියනවා. කැලිප්සෝ කණ්ඩායම් ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙනවා. ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීම. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඊළඟට කණ්ඩායමේ සිටින සියලු දෙනාම වාදනය කරන ගමන් තමයි ගායනා කරන්නේ. සියලු දෙනාම එකතු වෙලා කණ්ඩායම එකතු වෙමින් වාදනය කරන ගමන්ම ගායනා ඉදිරිපත් කරනවා. වාදනය කරන්න විශේෂයෙන් භාවිත කරනවා සංගීත භාණ්ඩ කීපයක් පහසුවෙන් ගෙන යා හැකි ප්‍රේක්ෂකයන් අතරට ගයන්න පුළුවන් නිර්මාණය කරගන්න පුළුවන් සංගීත භාණ්ඩ තමයි භාවිත කරලා තියෙන්නේ විශේෂයෙන් එකෝඩියන් කොංගෝ මර්කාස් ඔබ දන්නවා ටැම්බරින් ඒ වගේම රිද්මය ගන්න গিitarය මේ වගේ සංගීත භාණ්ඩ පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කණ්ඩායම දැන් අනික තරුණ පරම්පරාව විශේෂයෙන් කැමති මේ වගේ සරල සුගමව සංගීතය විඳින්න සංගීතය ලබා දෙන්න අන්න ඒ වගේ කණ්ඩායමක් එකතු වෙලා මේ ඉදිරිපත් කිරීම සංගීත භාණ්ඩ වශයෙන් ඒ සංගීත භාණ්ඩ උපකරණ පාවිච්චි කරලා සරලව ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. දැන් මේ කණ්ඩායම් වශයෙන් ගත්තාම ලංකාවේ කණ්ඩායම් සංගීතයේ විශේෂයෙන් වැදගත් වෙනවා මෙන්න මේ කණ්ඩායම් ධර්මරත්න සහෝදරයෝ ධර්මරත්න සහෝදරයෝ මේ කණ්ඩායමක් එකතු වෙලා ඉදිරිපත් කරපු කණ්ඩායම් ගීත බොහොමයක් තියෙනවා ඒ වගේම මී මැස්සෝ කියලා සංගීත කණ්ඩායමක් මී මැස්සෝ කියලා සංගීත කණ්ඩායමක් ඒ කණ්ඩායම ඉදිරිපත් කරපු ගීත තියෙනවා ඒ වගේම ත්‍රී සිස්ටර් කියලා කණ්ඩායමක් ඒ වගේම ලොස් කැබරලොස් කියන කණ්ඩායම මම හිතන්නේ පළවෙනි සිංහල කණ්ඩායම් ගීත ඉදිරිපත් කරෙත් ඔවුන් ඒ ගෞරවයත් ඔවුන්ට හිමියනවා. මෙන්න මේ වගේ කණ්ඩායම් ඒ වකවානුව තුල ලංකාව තුල නිර්මාණය වෙලා තිබෙනවා. දැන් නම් අපිට සංගීත කණ්ඩායම් තියෙනවා. දැන් වර්තමානයේ වෙනකොට ජනප්‍රිය සංගීත කණ්ඩායම් ඒකේ සුවිශේෂී වෙනස තමයි පෙර සංගීත කණ්ඩායම්. ඔවුන් භාවිත කළේ ඉලෙක්ට්‍රොනික සංගීත භාණ්ඩ නොවේ. ඒකොස්ටික් කෘතිමව අපට නිර්මාණය කරගන්න පුළුවන් සංගීත භාණ්ඩ තමයි භාවිත කරලා. දැන් අපි තාක්ෂණයත් එක්ක භාවිත කරන සංගීත භාණ්ඩ පාවිච්චි කරන්නේ. අන්න ඒ කාරණා ටික වැදගත් වෙනවා. ඒ වගේම කණ්ඩායම් ගීත වශයෙන් ඔබට තියෙන්නේ විශේෂයෙන් ඇතුළත් වෙලා තියෙනවා මුළු ගතම වෙහෙසුණා මංගෝ කලුනෙන්දේ ඒ වගේම කාගෙද ගොන්වස්සා ඒ වගේ කැලිප්සෝ ගීත කීපයක් ඔබට ශ්‍රවණය කරන් රස විඳින්න අධ්‍යයනය කරන්න ඊට ප්‍රස්තාව තියෙනවා. මේ ගීත තුල තියෙන සංගීතමය ලක්ෂණ සරල බව, සුගම බව, මිහිරි බව ග්‍රහණය කරගත්තාම ඔබට මම හිතන්නේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු සපයා ගන්න පහසු වේවි. පහසුයි, සරලයි. ඇත්තටම ඒක නිසා කණ්ඩායම් සංගීතයේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි හාමනි කියන સિદ્ધාන්තය. මෙන්න මේ ලක්ෂණයත් එක්ක මේ සංගීතමය ලක්ෂණ පිළිබඳව ඔබ අධ්‍යයනය කළ යුතු වෙනවා. කරුණු කාරණා ගොඩක් කතා කළා, සාකච්ඡා කළා. ඔබට තවදුරටත් කණ්ඩායම් සංගීතය පිළිබඳ, කණ්ඩායම් ගීත පිළිබඳ අධ්‍යයනය කරන්න පුළුවන්. මම හිතන්නේ අද දවසේ අපේ ගුණසේන ITN Q&A සංගීත පන්තියෙන් අපි උත්සාහ කරේ ඔබට කපිරිඤ්ඤා සංගීතය හා කණ්ඩායම් සංගීතය පිළිබඳ අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මම හිතන්නේ යසෝදා තවදුරටත් කණ්ඩායම් සංගීතය පිළිබඳ අධ්‍යයනය කරන්න ඔබට ඊට ප්‍රස්තාව අපි සල්සා දීලා තියෙන ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය සමගින් ගුණසේන ITN Q&A පන්තියට අපි මූලික කරගෙන තිබෙන්නේ මේ ගුණසේන Q&A පොත්පත. මෙහි සංගීත විෂයට අදාළව පොත් දෙකක් නිර්මාණය වෙලා තිබෙනවා. එක් පොතක් තමයි පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර පොත. ඒ වගේම අනිත් පොත තමයි අනුමාන ප්‍රශ්න ඇතුළත් කරලා නිර්මාණය කරලා තිබෙන ආදර්ශ ප්‍රශ්නෝත්තර පොත. ඔබට පුළුවන් සකිව වගේම මේ පොත් දෙකම අධ්‍යයනය කරලා ඔබගේ ඉහළ සාමාර්ථයක් කරා යන ගමනට මෙය උදව්වක් කරගන්නට. ඒ වගේම අද දවසේදී ඊට රසවත් අපිත් එක්ක මේ විෂය කරුණු බෙදා හදා ගන්න සහ මේ විෂය සම්බන්ධ වැදගත් කරුණු රසවින්දනයෙන්ම ඔබට ලං කරන්නට අපිත් එක්ක එකතු වුණේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීත කතිකාචාර්ය හේරත් රාජපක්ෂ මහත්මයා. ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අද සංගීත පන්තියෙන් අපි කපිරිඤ්ඤා ගීතයක් රසවින්දා. ඒ වගේම කණ්ඩායම් ගීතයකින්ම අද සංගීත පන්තිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔව් යසෝදා කණ්ඩායම් ගීත ආභාෂයෙන් නිර්මාණය වූ තවත් අපූර්ව ගීතයකින් අපි අද පන්තිය අවසන් කරමු. bolo Radha bolo Radha bolo Radha